අයබෝවන් මුරු විසලක නටුව හේතුවෙන් එක් අයෙකු අතුරුදහන්ව තවත් හතර දෙනෙකු තුවාල ලබා තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යාපනය කරවෙටි ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අතුරුදහන්ව ඇති බවයි. තුවාල ලැබූ අනිත් හතර දෙනා පේදුරුතුරුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙනවා. බුරු විසලකු නාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 551කට අයත් පුද්ගලයින් 1904ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සුලිකු නාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 15ක්. තවත් නිවාස 170කට අර්ධහානි සිදුව තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. යාපනය මුල තිව් මන්නාරම කිලිනොච්චිය වවුනියාව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එලෙස ආපදාවන් වාර්තා වෙනවා. එම ප්‍රදේශවල සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළා. කුණාටුවේ අවදානමත් සමග යාපනය ත්‍රිකුණාමලය මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 1029කට අයත් පුද්ගලයින් 4007ක් සුරක්ෂිත මධ්‍යස්ථානවලට යොමු කරලා තියෙනවා. මේ වන විට බුරුවිසුලුකු නාටුවේ අවදානම නම් පහව ගොස් තියෙන්නේ. ඒ වගේම අද දහවල් කාලයේ නිකුත් කරපු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයකින් සඳහන් වන්නේ බුරුවිසුලුකු නාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර සුලිකු නාටුවේ බලපෑම ගොඩබිම් ප්‍රදේශ සඳහා අඩුවෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවයි. ඒ වගේම කොළඹ සිට පුත්තලම් සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට දින උදෑසන කාලය වෙනතුරු තවදුරටත් ධීවර සහ නාවක කටයුතු වල නොයදෙන ලෙසටත් ඔවුන් අවවාද කරලා තියෙනවා. සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවක කටයුතු වල යෙදීමේදී අවදානෙන් සිටින්නත් ඔවුන් එම නිවේදනයෙන් සඳහන් කරලා තියෙනවා. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න. තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකත් click කරන්න.